අයිබෝන් සුබ දවසක් සියලුම දෙනාට අපි 2018 නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රය ආධාර කරගෙන මේ මාසයේ සහ ලැබෙන මාස කිහිපයේදී පැවැත්වීමට නියමිත තරග විභාග කිහිපයක් සඳහා දරුවන් සූදානම් කරමින් ඉන්නේ. ඉතින් අපි තෝරාගෙන තියෙන පාස් පේපර් එකේ 40 වෙනි ප්‍රශ්න දක්වා අපි සාකච්ඡා කරලා අවසානයි. අදින් මේ වීඩියෝ එකත් එක්ක, ඒ කියන්නේ අපි IQ සීරීස් එකේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන සීරීස් එකේ 30 වෙනි වීඩියෝවෙන් අපි මේ පේපර් එක සාකච්ඡා කරලා අවසන් කරනවා. 31 වෙනි වීඩියෝවෙන් අපි අලුත් මොඩල් පේපර් එකක් එක්ක තමයි, මොඩල් පේපර් ගන්න නෙමෙයි, සත්‍ය වශයෙන්ම විභාගයක ඉදිරිපත් වෙලා තියෙන පේපර් එකකින් තමයි පටන් ගන්න. මේ පේපර් එක ඔයාලට දැමම හදලා තියාගන්න පුළුවන් ගැට්ටු තැන් විතරක් වීඩියෝ එක හරහා බලා ගන්න. එහෙම කරන්න ඕන දරුවෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන අපේ Telegram group එකේ link එකකින් එකතු වෙලා මොඩල් පේපර් එක හරි, එහෙම නැත්නම් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රය හරි අරගෙන සූදානම් වෙලා ඉන්න ගැටලුකාරී තැන් ටික විතරක් විසඳ ගන්න. හරි, 41 වෙනි ප්‍රශ්නේ. ඉතින් මේවා කියවන්න ඕනේ, මේක දැක්කන් පස්සේ මේකනේ අහන්නේ. එතකොට මේවා කියවන්න යන කාලය ඉතිරි කර ගන්න පුළුවන්. එතකොට කොහොම සම්බන්ධතාවය ඇද්ද තියෙන්නේ කියන එක සංඛ්‍යා ජාල, දැන් දෙකේ ජාල, තුනේ ජාල කියලා. ඉතින් අර ඉස්සර IQ වල ලෙසන් තිබුණා. නමුත් ඒවා දැන් ගොඩාක් යල්පෙන ගිහින් ඒවා මතම පදනම් වෙලා ප්‍රශ්න අහන්නේ නැහැ. අපිට තියෙන්නේ ඒවා එක එක පේළියේ ඇත්තේ කිසියම් පේළිවල තියෙනවලු කිසියම් සංඛ්‍යා තියෙන රටාවකට, ඒ රටාව අඳුරා ගන්නලු. ඉතින් අපි දන්නවා මේ වගේ තැනකදී අපිට විශේෂයෙන් සලකන්න තියෙන ගණිත කර්ම හතරයි. ඒ කියන්නේ එකතු කරන්න ඕනේ එක්ක අඩු කිරීමක්, එක්ක බෙදීමක්, එක්ක ගුණ කිරීමක්. ඔය ඒ කියන්නේ ඕනම සංඛ්‍ය රටාවක් දුන්නම ඔය හතර ගැන ඉස්සෙල්ලා හිතන්න. නමුත් ඊට අමතරව වර්ග කිරීම, දෙකේ වර්ගයේ වගේ වර්ග කිරීම සහ වර්ගමූල ගැනීමත් ඔය අතර තුල හැංගිලා තියෙන බවත් ඔබ මතක තබා ගත යුතුයි. දැන් අපි බලමු 6 කීයෙන්වත් ගුණ කළාම 14 එන්නේ නැහැ. ඒ වගේම තමයි 6 14 හැ එකතු කරොත් ඔයාට 20ක් එනවා. 5 4 20ක් එනවා. නබන්නේ එතන සම්බන්ධතාවය 8 4 12 2 6 12. හරි, ඒකෙන් බලබල ඉන්න ඕනේ නැහැ. 7 7 14 2 4 14 2 කියලා දාලා අපිට ඒක answer එක ගන්න පුළුවන්කම තියෙනවා. මෙතනත් අපි බලමු මේ වගේ සම්බන්ධතාවයක් තියෙනවද කියලා. 10 2 20, 8 2 4 2 8, එහෙම නැහැ. 10 2 ගියාම 8, 4 2 8, 20 4 ගියාම 16, 8 2 16. හරිම ලේසියි. 40 8 ගියාම 32, 16 2 32. පහසුවෙන් අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා එතනත්. මෙතනත් බලමු මේ වගේම මෙතන 32 වගේ ලොකු ඒවට යන්නේ නැති නිසා බෙදලා බලමු. 8 4 බෙදුවම 2යි, 2 2 4යි. නැහැ, එපතර යන්නත් බැහැ. 8 4 12යි, 2 4 එහෙම අපිට හදන්නත් පුළුවන් කමක් නැහැ මෙතන. එහෙම නැත්නම් අපි මේ පැත්තට බලමු. 8 2 මෙහෙට ගුණ කිරීම වෙන්නත් පුළුවන්. පේඩියේ කිසියම් සම්බන්ධතාවයක් නැතින. හැබැයි පේඩිය අතර කිව්වන් පස්සේ පේඩියේ තියෙන සංඛ්‍යා අතර සම්බන්ධතාවයක් තියෙනවා කොහොමද දරුවනේ? මෙහෙට බලන්න උත්සාහ කරන්න එපා. පේඩියකම සම්බන්ධතාවයක් හොයාගන්න. මොකද අපේ ගාණේ පැහැදිලිවම කිව්වා එක් එක් පේඩියේ සංඛ්‍යා දක්වා ඇත්තේ කිසියම් රටාවකට කියලා. දැන් මම ඉඳ මේ දෙකෙන් දෙක අරන් බලනවා. මොකද මට පුදුදු පුහුණු වීමක් තියෙනවා. මීට කලින් මේ වගේ ගැටලු බොහෝ ප්‍රමාණයක් මම ක්ලාස් වල සාකච්ඡා කරලා තියෙන නිසා දන්නවා. මේක එන්න පුළුවන් හැම විදියකම මම අත්හදා බලලා තියෙනවා. වැරදි වැරදි හැරි කරලා තියෙනවා. ඒ නිසා තමයි මට හිතෙන්නේ මේ දෙකක් බලන්න ඕන කියලා. දැන් 8 2 16, 4 4 16, 5 4 20, 10 2 20, 6 3 18, 9 2 18 කියලා වාට එතනත් ආන්සර් ගන්න පුළුවන්කම තියෙන්න ඕන. හරි, ඊට පස්සේ බලමු මෙතනත් 5 4 9, 7 6 එහෙම සම්බන්ධතාවය ගොඩනගා ගන්න බෑ. දෙකින් දෙකට බලන්න 7 5 12, 6 4 24, ඒකත් අපිට ඒ විදිහටම ගොඩනගා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අපි බලමු 4 වරක් මේ දෙක ගුණ කරමු. 4 වරක් 4 4 28, 6 5 30, ඒක එහෙම සම්බන්ධ කරගන්නත් බෑ. ඊළඟට අපි බලමු එකතුව හරි අඩුවීමක් හරි ගන්න පුළුවන්ද කියලා. 5 4 9, 7 6 13, ඒ පැත්තේ අපට එකතු කිරීම ගන්නත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අපි දෙකවල එකතු කරමු. 5 6 11, දැන් මේකයි මේකයි බැලනවා, මේකයි මේකයි බලන්න ඕනේ. 5 6 11, 7 4 11 ගැලපෙනවා. 8 10 18, 9 9 18 ගැලපෙනවා. එහෙනම් 12 3 15, 10 5 15 කියලා ඉක්මනටම අපට හදා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේකත් බලමු අපි. 4 2 8, 3 මේක නම් ලේසි. බලු බලමට මේ දෙක ගුණ කරලා මේක අරගෙන තියෙනවා. ඊට පස්සේ ඒකට මේක එකතු කරලා දෙනවා. මේ 6 2 8, 4 2 8, 8 මේ දෙක එකතු කරලා 10, 3 2 6, 6 මේ දෙක එකතු කරලා 8, 5 3 15, 15 මේ 3 එකතු කරලා 18, 6 3 18, 18, 18 මේ 3 එකතු කරලා 21. විදිහට මේක ඉතාවත් කෙටියෙන් අපට හදන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු මේක ටිකක් හරි මේ පේපරේම ගොඩාක් තරකන රාමුවත් තිබිච්ච පේපර් එකක්. ඒ වගේ පේපර්ස් එන්න තියෙනවා සහ ලොකුම ප්‍රවණතාවය දැන් තියෙන්නේ ඒ වගේ පේපර්ස් එන්න තමයි. මේ තියෙන්නේ බිත්ති මුල්ලක. මෙන්න මේ වචනේ කියෙව්වේ නැත්තම් මේ ප්‍රශ්නේ ගොඩාක්
ගොඩක් වාට මගහැරෙන තියෙන අවස්ථා වැඩි මේ බිත්තියේ මුල්ලක් ඒ කියන්නේ මේ තියෙන බිත්තියක් මේ තියෙන බිත්තිය මේ තියෙන ගෙදරක බිත්තියක් මේ මේ බිත්තියේ මුල්ලට මේ තියෙන බිම මේ බිම මේ බිම තමයි මේ තියෙන්නේ මෙන්න මේ මුල්ලට හරියටම ගණකාකාර කැට සමූහයක් තියලා තියෙනවලු ඒක මත පදනම් කරගෙන ඔන්න ඔයාගේ උත්තර ටික මෙන්න මේ වම්මත තමයි එතකොට දැන් MCQ නෙමෙයි තෝරලා ඉරි ගහන්න බෑ ඒ නිසා ටිකක් හරියටම ගාන හදන්න ඕන වැරදුනොත් වැරදුනාම තමයි ලකුණ අහිමි වෙනවා තර්ක කිරීම කරන්න බැම්ම කැට සමූහයේ කැට කීයක් තියෙනවද කියලා අහනවා ඉතින් අපි ටිකක් මෙතනදී ටිකක් මොලේ කල්පනා කරන්න ඕන දැන් කෙනෙක් 1 2 3 4 5 6 7 8 9 10 කියලා මෙතන කිව්වොත් එයාගෙන් අහලා තියෙන ප්‍රශ්නේ මේ සමූහයේ ඔබට පෙනෙන පරිදි පේපීවි ඇසට පෙනෙන කැට කීයක් තියෙනවද කියලා අහුවත් ඔයාගේ උත්තරේ හරි නමුත් මෙතන තියෙන කැට දැන් මේක තට්ටුවක් දැන් ඔයා දන්නවා මෙන්න මේ කැටේ නිකන් අවකාශය තියෙන්නේ නැහැ නේ මේ කැටේ මේ යටම තියෙන තට්ටුවේ එකක් උඩ තමයි තියෙන්නේ එහෙනම් අපිට හිතන්න පුළුවන්කම තියෙනවා දැන් මෙතනයි දැන් මේ උඩ මිදන් ගත්තොත් 1 2 3 4ක් තියෙනවා මේ පැත්තට 1 2 3 4ක් තියෙනවා එහෙනම් මේ යටම තට්ටුව 4ක 4 පාදයකින් තමයි පටන් ගන්නෙ ඉතින් අපි ඒක කටසරහන්ට ගමු ගන්න එක තමයි වඩා පහසු අලුතින් පිටුවකින් අපි ඒ ගාන හදන්න ආරම්භයක් ගමු මෙන්න මේ විදියට අපිට පහසුයි මෙන්න මේකේ අපිට මං කොටු කටුකොලයක මේ සමාන කොටුකොලයක කරන නිසා මෙන්න මේ විදියට අපිට ඒක පහසුවෙන් හදන්න පුළුවන් මම මේ යට පාදේ තමයි අදින්නේ ඔයාලට ඉතින් අදින්න ඕනේ නැහැ හිතින් මේක හදන්නත් පුළුවන් හැබැයි කෙනෙක්ට ඒක එච්චර හුරු නැත්නම් සිතා ගැනීම අපහසු නම් ඒ කෙනාට පහසුවක් වෙන්නේ තමයි මම මේක අඳින්නේ මේ තමයි යටම තට්ටුව මේකේ යටම තට්ටුව මේ හැමතැනම කැටයක් තියෙනවා මේ යටම තට්ටුව තමයි මේ මේකෙන් පේන කැට හතර තමයි මේ තියෙන්නේ වාට 1 2 3 4 කැට නොපිටිච්ච කැට ටිකක් යම් ප්‍රමාණයක් තියෙනවා ඒ තමයි යටම තට්ටුවේ කතාව ඊට පස්සේ යටම තට්ටුව උඩ මේ එක්කෙනෙක් මත කැට තියලා තියෙන මේ තුනේ මේ ත්‍රිණයෙන් තමයි දෙවෙනි තට්ටුව සකස් කරන්නේ එහෙනම් දෙවෙනි තට්ටුව සකස් කරන්නේ තුනේ පේලියකින් එක පාදයක් තුනකින් සකස් වෙන පේලියක් මෙන්න මේ විදිහේ පේලියකින් තමයි දෙවෙනි තට්ටුව සකස් කරන්නේ මේක අපිට කියනවා ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක මේක ප්‍රෙස් ෆ්ලෝ එක කිව්වොත් ප්‍රෙස් ෆ්ලෝ එකකින් අපි දන්නවා තවත් ෆ්ලෝ එකක් හදනවා එයාගේ කැට තියලා තියෙන්නේ මෙන්න මේ එතකොට මේ දෙවෙනි තට්ටුවේ පේන ටිකක් තියෙනවනේ අපිට මේ 1 2 3 කියලා ඒ තුන තමයි මේ තියෙන්නේ. ඒතර මේක තියෙන්නේ මෙයාගේ උඩ. මෙන්න මෙයාගේ මෙතන තමයි මෙයාව ගිහින් තැම්පත් කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේකේ මෙයා උඩ තමයි තුන්වෙනි තට්ටුව තියෙන්නේ. තුන්වෙනි තට්ටුවේ යනු දෙකේ පාදයෙන් තමයි එක පාදයක දෙකක් තියෙන විදිහට තමයි දෙවෙනි තට්ටුව අපි හදලා තියෙන්නේ. මේ යට තට්ටුව, පළවෙනි තට්ටුව, දෙවෙනි තට්ටුව. දෙවෙනි තට්ටුවෙත් මේක එකක් උඩ අන්තිම එක්කෙනා මේ විදිහට හදලා තියෙනවා. එයා උඩ කිසිවක් නැහැ එයා පාට කරන්න බෑ මෙයා තමයි තුන්වෙනි තට්ටුව. එතකොට මෙන්න පාදෙම ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක පළවෙනි තට්ටුව දෙවෙනි තට්ටුව තුන්වෙනි තට්ටුව. මේ විදිහ තමයි මම මේක ඇඳලා පෙන්නුවේ. කෙනෙක්ට තේරුම් ගන්න අපහසුයි නම් බලමු අහන ප්‍රශ්න මොනවාද කියලා මෙම සමූහයේ කැට කීයද? හඳන් කියන්න යටම පාදේ කීයක් තිබුණාද? 1 2 3 4 5 6 7 8 9 10ක් තිබුණා. අපි ඒක ලියාගම් මෙතන 10ක් තියෙනවා. ඉතින් මෙතන කීයද? මේ මම පාට කරේ උඩ තියෙනවා විතරයි. නමුත් මේ තට්ටුව නියෝජනය කරන්න මේ කැට ඔක්කොම තියෙනවා. 1 2 3 4 5 6ක් තියෙනවා මෙතන. මෙතන 1 2 3යි තියෙන්නේ. මෙතන 1යි තියෙන්නේ. මේවා ඔක්කොම හිතෙන් හදන්න පුළුවන් කෙනෙක්ට මෙහෙම මේකට ඊතලයක් ගහලා මේක ඉස්සරහින් මේ තට්ටුවේ තියෙන ගාන ලියලා එකතු කරලා ගත්තත් හරි, හිතින් එකතු කරත් හරි, වාට පැහැදිලි වෙන්න ඕන හින්දා මම මෙහෙම ලියන්නේ. 10 6 16 16 3 19 යි ඔක්කොම එහෙනම් කැට මේකේ 20ක් තිබලා තියෙනවා. අංශක 20ක් විදියට වාදෙන්න. රූපේ දක්වා ඇති පරිදි මේ පරිදි මෙහි පෙනෙන මුහුණත් ගන්න කීයද? පෙනෙන මුහුණත් ගන්න කියලා කියන්නේ දැන් ඔයා මේ පැත්තට ගිහින් බැලුවොත් මේ රූප සටහන දිහා ඔයා හොඳින් බැලුවොත් ඔයාට පෙනෙන මුහුණත් කීයක් තියෙනවා? දැන් මේ කැටේන මුහුණත් අපි දන්නවා හැම කැටයකම මුහුණත් 6ක් තියෙනවා කියලා. හැම කැටයකම මුහුණත් 6ක් තියෙනවා ගණකයක. ඒකෙන් පේන මුහුණත් මේකේ 3යි තියෙන්නේ. මේකෙත් 3යි. ඒ කියන්නේ හැම කැටයකම මෙතන පේන මුහුණත් 3යි තියෙන්නේ. පේන කැට කීයද අපි ඉස්සරහට ගණන් කරා වැරදෙන්න පුළුවන් කියලා? කැට 10. 1 2 3 4 5 6 7 8 9 10. එක කැටයක ප්‍රති 3 ගානේ පේනවා අපිට. එතකොට 10වරක් 3 10වරක් 3 30ක් අපිට පේන මුහුණත් තියෙනවා. ඉතින් එකිනෙක ගණන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ රූපේ දක්නා පරිදි මෙහි නොපෙනෙන මුහුණත් ගන්න කිදි. ඉතින් ඒක හරි ලේසියෙන් දරුවනේ. ඔක්කොම කැට 20යි. ඒ කැට 20ෙම පැති තියෙනවා. එකක පැති 6 නම් කැට 20ෙම කැට 20ෙම පැති තියෙනවා. එකක පැති 6 නම් කැට 20ක් තියෙනවා නම් පැති ඔක්කොම 120යි 20ේ 6ක්. අපිට පේන්නේ පැති කීයද කියලා දැන් අපි ගන්නේ කරා 30ක්. එතකොට නොපෙනෙන පැති නිකම්ම හොයා ගන්න පුළුවන්. ඒකෙන් අඩු කරාම 90ක් පැති කොහේ කොහේ හරි වැහිලා තියෙනවා. එක එකක් ස්පර්ශ වෙලා තියෙනවා. බිත්තියට හේතු වෙලා තියෙනවා. මේ පතුලට ස්පර්ශ වෙලා තියෙනවා. මේ විදිහට නොපෙනෙන පැති ගොඩක් මේකේ තියෙනවා. ඒක අපි හොයාගත්ත පේන සියලු තිබිය යුතු සියලු පැති වලින් අපි නොපෙනෙන පැති පෙනෙන පැති අඩු කරාම නොපෙනෙන පැති සංඛ්‍යාව ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ අපි ඉක්මනට මෙමු ඊළඟ ප්‍රශ්න. රූපේ දක්නා පරිදි මෙහි නොපෙනෙන මුහුණත් ඒක අපි විසඳුවා. මෙහි බිමපත්ති මුහුණත් කීයක් තිබේද? බිමපත්ති මුහුණත් කියලා කියන්නේ මේ අන්තිම මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ඔක්කොම බිමනේ තියෙන තුරු බිමපත්ති මුහුණත් වෙන්නේ මේ හැම කැටයකම
යට මුහුණට බිම පත් වෙලා තියෙන ඒකට 10ක බිම පත් වෙලා තියෙන තේක ලේසි මෙහි එකිනෙක ඇලුණු මුහුණත් යුගල් කීයක් තියෙනවද මතර මතක තියාගන්න මෙන්න මේ වචනේ එකිනෙක ඇලුණු මුහුණත් කීයද කියලා නෙමෙයි අහන්නේ යුගල් වශයෙන් කීයක් තියෙනවද කියලා අහන එකිනෙක ඇලුණු මුහුණත් ඒ කියන්නේ එකිනෙක ඇලුණු මුහුණත් මිසක් ඒ කියන්නේ තව පුෂ්ටියක් ස්පර්ශ කරන ඒවා නෙමෙයි අහන්නේ මම එකකින් විශේෂයෙන් අවධාරණය කරන්නේ මේක ගත්තන් පස්සේ බිම ස්පර්ශ කරන පුෂ්ට බිත්ති ස්පර්ශ කරන පුෂ්ට අපි ගන්නෙ නැහැ ඝනකවල මුහුණත් කියලා කියන එක බිත්තියට සහ බිමට මුහුණත් විදිහට අපි සැලකන්නේ ඝනකයක මුහුණත් එකිනෙක මුහුණ ඝනක දෙකක් අතර මුහුණත් සම්පාත වෙලා තියෙනවා නම් ඒ වගේ යුගල කීයක් තියෙනවද කියලා තමයි අහන්නේ ඉතින් අපි මේ සටහන දැන් තියෙන හින්දා ගණන් කරගෙන යමු මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ අපි දන්නවා මෙතන ඔක්කොම මේ කැට තියෙන්නේ මේ කැට කීයක් එකිනෙකට ස්පර්ශද කියලා බලමු මේ කැට දෙක එකිනෙකට ස්පර්ශයි බලන්න ඒකේ රටාවක් තියෙනවා අපිට අඳින්න මේ බලන්න මේ කැට දෙක ස්පර්ශයි මේකට දෙක ස්පර්ශයි මේකට දෙක ස්පර්ශයි මේක ස්පර්ශ වෙන බිත්තියට ඒක අපිට අදාළ නැහැ දැන් මේ පැත්තට අඳිනවා මේ සිරස් යන්ත මේ තිරස් මේකට දෙක ස්පර්ශයි මේකට දෙක ස්පර්ශයි මේකට දෙක ස්පර්ශයි ආයි සිරස් මේකට දෙක ස්පර්ශයි මේකට දෙක ස්පර්ශයි මේ දෙන්න ස්පර්ශයි මේ දෙන්න ස්පර්ශයි මේ දෙන්න ස්පර්ශයි මේ දෙන්න ස්පර්ශයි කීයක් ඇන්දද 1 2 3 4 5 6 7 8 9 10 11 12 එහෙනම් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ එකිනෙක මත ස්පර්ශ වෙන යුගල මෙතන මුහුණත් යුගලයක් යුගල 12ක් තියෙනවා පළවෙනි තට්ටුවේ එකිනෙක මත ස්පර්ශ වෙන රටාවට අඳින 1 2 තව එකක් ඒ පැත්තට බෑ 3 4 5 6 තියෙන්නේ යට තට්ටුවේ 6ක් එකිනෙක ස්පර්ශ වෙන යුගලවල් තියෙනවා දෙවෙනි තට්ටුවේ 1 2ක් පමණයි තියෙන්නේ උඩම තට්ටුවේ අපි දන්නවා එකිනෙකාට ස්පර්ශ වෙන කිසිම ගණකයක් නැහැ එක ගණකයකට තවත් එතකොට ගණක නැහැ ස්පර්ශ වෙන ප්‍රතිපුෂ්ඨ වලින් ප්‍රතිපුෂ්ඨ වලින් ස්පර්ශ වෙන ගණක නැහැ අපි දැන් බැලුවේ මෙච්චර වෙලා ප්‍රතිපුෂ්ඨ වලින් දැන් මේක නම් බිඳුවයි ප්‍රතිපුෂ්ඨ වලින් ස්පර්ශ වීම මෙතන සමස්ත වශයෙන් අපි මේ විදිහට හොයාගත්තා හැබැයි අපි දන්නවා පැති වලින් මේ විදිහට ස්පර්ශ වෙලා ඉන්නා වගේම ඒගොල්ල ස්පර්ශ වෙනවා එයාගේ උඩ තට්ටුවත් එක්ක උඩ තට්ටුවේ තියෙන ගණක දැන් මෙයාගේ මේ ගණක 10ෙන් උඩ තට්ටුවේ ගණක කීයක් එක්ක එයා සම්බන්ධ වෙනවද 1 2 3 4 5 6ක් උඩ තට්ටුවේ මේ ගණක 6කට මෙයා ඉඩ හදනවා එතකොට මෙයාගේ පැති 6ක් උඩ තට්ටුවේ පැති 6ක යුගල වශයෙන් සම්බන්ධ වෙනවා ඊට පස්සේ මෙයා දැන් 6 6ක් ඉන්න එක්කෙනාගේ පැති ගණක 3ක් දෙවෙනි තට්ටුවේ ඉන්න 3 දෙනාත් එක්ක සම්බන්ධ වෙනවා යුගල 3ක් එතන නිර්මාණය වෙනවා මේකට තව 3ක් එකතු වෙන්න ඕන මේ තට්ටුවේ ඉන්න එක්කෙනාගේ එක්කෙනෙක් එක්ක තමයි එක්කෙනෙක් උඩ ඉන්නේ එයාට තව එකක් එකතු වෙන්න ඕන මෙයාට යනවා මෙයා ගුඩින් තව කවුරුත් නැති නිසා එතනත් එයාට බිඳුව තමයි දෙන්න වෙන්නේ ඒ අනුව අපිට ගන්න කිරීම කීයක් වෙනවද ස්පර්ශ පුෂ්ඨ මේ එක්කෙනෙක් මත ස්පර්ශ පුෂ්ඨ 6 3 9 1 10 ඒ 10 අපි පැත්තකින් තිබ්බත් අපිට මේ ටික වෙනම එකතු කරන්න පුළුවන් 12යි 6යි 18යි 2යි 20යි කියලා ඒ අනුව යුගල් වශයෙන් ගත්තොත් යුගල 30ක් පුෂ්ඨ යුගල 30ක් එකිනෙක මත ඇලෙමින් ස්පර්ශ වෙමින් සම්පාත වෙමින් මෙතන තියනවා කියලා සාකච්ඡා කරන ගමන් අපිට පුළුවන්කම තියෙනවා අපි තෝරගත්ත එක්සෑමිනේෂන් පේපර් එක තමයි 2017 සමා වෙන 2018 වර්ෂයේ අපි මේ අවසන් කරේ 2018 වර්ෂයේ සැප්තැම්බර් මාසෙ තිබිච්ච ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ නීති විද්‍යාල සදා සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රශ්න පත්‍රයේ ලංකාවේ අතිශය තලකාරී විභාගයක් සඳහා ඉදිරිපත් වෙච්ච IQ paper එකක්. ඉතින් මේක ඔයගොල්ලන්ට කරන්න පුළුවන්කම තියනවා කියන එක. يعني ඔයගොල්ලන්ගේ IQ දැනුම දැන් හොඳ මට්ටමක තියෙනවා. ඉතින් එහෙම කියලා අපි මේක නතර කරන්නේ නැහැ. මේ series එකේ අපි තවත් paper එකකින් ඉක්මනටම හම්බ වෙමු.